කලබල නැති හිතක් හදාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ ඔයාලටත් ඇති. ජීවිතේ නැති ප්‍රශ්න හැදුනේ කලබලේ නිසා. කොහොමද මං කලබල නැති හිතක් හදාගන්නේ? ඔයාලා ගොඩාක් හිතලත් ඇති. එනිසා අද මේ කියලා දෙන කාරණේ ඔයාලා හැමදෙනාටම වැදගත්. අහන්න මේ කතාව. අතීතේ රජෙක් හිටියා. ඒ රජුරුවන්ටත් හරියට තිබ්බා කලබලේ. රජුරු යුද්ධවලට ගිහින් දිනනවා. දිනපු ගමන් රජුරුවන්ගේ හිත සතුටට කලබල වෙනවා. වටේ ඉන්න අය කියනවා, රජතුමනි ඔච්චර කලබල වෙන්න එපා කියනවා. කලබල වෙන්න එපා කිව්වට හිතේ කලබලේ නැති කරගන්නේ කොහොමද කියලා කවුරු කියලා දුන්නේ? ඇතැයි යුද්ධවලට ගිහිල්ලා රජුරුව පරදිනවා. රජුරුවන්ගේ හිත දුකට කලබල වෙනවා. එතකොටත් වටේ ඉන්න අය කියනවා, රජතුමනි කලබල වෙන්න එපා කියනවා. ඒ වුණාට මේ දුකේදිත් කලබල නොවී ඉන්නේ කොහොමද කියලා කවුරුත් කියලා දුන්නේ. අවසානයේ රජුරුව මේකට විසඳුමක් හොයාගත්තා. සතුටේදිත් හිත කලබල නොවෙන්ට, දුකේදිත් හිත කලබල නොවෙන්ට රජුරුව හදාගත්ත කඩුවක්. ඒක විශේෂ කඩුවක්. හිතේ කලබලේ නැති කරන කඩුවක්. ඒ කඩුවේ කොටලා තිබුණා විශේෂ සටහන. ඒ සටහන හොඳට මතක තියාගන්න. ඒ සටහන මේකත් වෙනස් වෙනවා. රජුරුවන්ගේ කඩුවේ කොටලා තිබුණා මේකත් වෙනස් වෙනවා කියලා. එදායින් පස්සේ රජුරුව යුද්ධවලට ගිහිල්ලා දිනනවා. ජයග්‍රහණේ සතුටට හිත කලබල වෙන්න හදනකොට රජුරුවන්ට මතක් වෙනවා කඩුව. කඩුව දිහා බලපුවම කඩුවේ තියෙනවා මේකත් වෙනස් වෙනවා. ඇතැම් යුද්ධවලට ගියාම රජුරුව පරදිනවා. දුකට හිත කලබල වෙන්න හදනකොටම රජුරුවන්ට මතක් වෙනවා කඩුව. කඩුව දිහා බලනකොට එහි තියෙනවා මේකත් වෙනස් වෙනවා. ඉතාම වටින හිතේ කලබලේ නැති කරන සරල ක්‍රමයක්. මේකත් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ ජීවිත ලාභ නිසාත් කලබල වෙනවා, අලාභ නිසාත් කලබල වෙනවා, නින්දා කරනකොටත් කලබල වෙනවා, ප්‍රශංසා කරනකොටත් කලබල වෙනවා, සැප ලැබෙන කාලෙටත් කලබල වෙනවා, දුක් ලැබෙන කාලෙටත් කලබල වෙනවා. තමන්ගේ වටේ පිරිස ඉඳලා ගුණ කියාගෙන වර්ණනා කරගෙන තමන්ට පුදනකොට ඒත් මේ හිත කලබල වෙනවා. කාත් කවුරුවන් නැතුව තමන් කොංගුණොත් ඒත් හිත කලබල වෙනවා. අටලෝ දහමින්ම හිත කලබල වෙනවා. නුවණ තියෙන බුද්ධිමත් මනුස්සයා කල්පනා කරනවා, ඒති අනිච්චා මනුජේසු ධම්මා. මේ අටලෝ දහම කියලා කියන්නේ මනුස්සයන්ගේ ජීවිතයට එන අනිත්‍ය දේවල්නි, වෙනස් වෙන දේවල්, අසස්සතා ස්ථීර නැති දේවල්, විපරිණාම ධම්මා වෙනස් වෙලා යන දේවල්. ඒතේච ඥාත්වා සතිමා සුමේදෝ. නුවණ තියෙන සිහි කල්පනාව තියෙන මිනිස්සෙක් ඔහොම කල්පනා කරනවා නම් විදූපිතා අත්ගතාන සම්ති. එයා මේ ජීවිතේට එන ප්‍රශ්න ඉස්සරහා හිත ගිනි අරගෙන කලබල වෙන්නේ. එයා ශාන්ත තැන්පත් හිතකින් අටලෝ දහමටම මුහුණ දෙනවා. ඉට්ටස්ස ධම්මාන මතින්ති චිත්තං. ලාභ ලැබුණට මත් වෙන්නේ, ප්‍රශංසා කළාට මත් වෙන්නේ, සැප ලැබුණට මත් වෙන්නේ, තමන්ගේ වටේ පිරිස හිටියා කියලා මත් වෙන්නේ. අනිට්ඨතෝ නෝ පටිඝාතමේති. අලාභ ලැබුණ කියලා ගැටෙන්නේ, කඩා වැටෙන්නේ. නින්දා කරා කියලා ගැටිලා කඩා වැටෙන්නේ. තමන් කොන් වුණා කියලා ගැටිලා කඩා වැටිලා කලබල වෙලා තීරණ ගන්නේ. තමන්ට ජීවිතේට දුක් ලැබුණා කියලා කඩා වැටෙන්නේ. ඒ නිසා හිතේ කලබලේ නැති කරන මේ ඉතා වටිනා සරල ක්‍රමය ඔබ හිතට කාවද්ද ගන්න. අර රජුරුවන්ගේ ළඟ නම් කඩුවක් නේ තිබ්බේ. ඔය කඩුව නැති වෙන්නත් පුළුවන් සමහර විට. ඔබ නම්
මේ ඔබේ හිතේ කොටාගන්න. මේකත් වෙනස් වෙනවා. මේකත් වෙනස් වෙනවා කියන අදහස හොද්දට හිතේ තැම්පත් කරගත්තොත් කලබල නැති හිතක් හදාගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.